පාර දිගේ සමග රැඳිලෙන්න ඔයා මේ වෙනකොට දන්නවා ඒ රෙහන් සරණේ ආදරේ ගැන. ඉතින් රෙහන් ඇඹිලි පිටි හිටපු සරණේව කොහොම හරි ගෙනගෙන වෙඩින් රින් එක හැම අරගන්නත් එක් කරගෙන ගියා. ඉතින් මේ දෙන මේ රත්තරන් බඩු ගන්න ගිය වෙලාවේ සරණේ ගොඩක් පරිස්සම් වුණා. ඒකට හේතුව තමයි සරණි දන්නවා මේ තරම් ලොක් ගාණක් වේදම් කරන්න දෙන්න හොඳ නෑ කියලා. ඉතින් සල්ලිවල වටිනාකම තේරෙන්නේ සල්ලි නැති තවත් කෙනෙක්ට තමයි. ඉතින් සරණි මොන විදියට ජීවත් වුණත් මොන විදිය ඇඳුම් ඇඳ වුණත් තමන්ගේ ගෙදර අය ගැන පණ වගේ හිතන කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි සරණි මුදල් වල වටිනාකම හොඳින්ම තේරුම් අරගෙන ඉන්නේ. හැබැයි ඉතින් රෙහාන් විශ්වාස කරනවා තමන් ආදරය කරන කෙනාට තමන් ආදරය කරන කෙනා කැමති දෙයක් අරන් දෙන එකේ කිසිම වැරද්දක් නෑ කියන කාරණාව ගැන. දැන් ඉතින් රත්තරන් බඩු නම් ගත්තා. එතකොට වෙඩින්නකට අවශ්‍ය කරන ඇඳුම් ගන්න ඉදිරියේදී රෙහාන් සරණේ ෂොප් එකකට යන්න ඉඩකඩක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ හැම දෙයකම ඩිසයින විදියට ඉදිරිපත් වෙන්නේ රෙක්සිනේ. ඉතින් ඒ වුණාට මුලින් සරණේ කැමති විදිය ඇඳුම් බලන්නත් සරණි කැමති විදිය ඇඳුම් බලන්නත් සරණි වෙක් කරගෙන යාවි කියලා හිතන්න අපිට වැඩි ඉඩ කඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සරණි ගොඩක් වේදන් කරවන්න ගොඩක් ලෝභ වේවි. ඒකට හේතුව තමයි සරණි දන්නවා මේ සල්ලි හම්බ කරන්න කොච්චර මහන්සිද කියලා. මොකද ඉතින් Tamanට සල්ලි හොයනකොට ඒ දනිච්ච මහන්සිය හොඳින්ම තේරෙනවා. ඉතින් Tamanගේ ගෙදර අය වගේම රෙහන්වත් ගොඩක් ආදරෙන් බලාගන්න එකයි සරණිගේ ලොකුම වගකීමක් විදියට සරණි මේ වෙනකොට දකින්නේ. කොහොම වුණත් සරණිගේ ජීවිතේ සරණි හැමදාමත් විශ්වාස කරපු දෙයක් තිබුණා. ඒ තමයි රෙහන්ගේ ආදරේ. ඉතින් ඒ ආදරේ Tamanට මෛත්‍රී කරගෙන හැමදාම ළඟින් තියාගන්නයි සරණි බණ්ඩත් එක්ක එකතු වෙලා මේ හැම සැලසුමක්ම හදන්නේ. ඉතින් මොනවා වුණත් සරණි රෙහන් මේ දෙන්නගේ ආදරේ ගැන මේ වෙනකොට රෙක්සිටත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි රුවනිටත්. හැබැයි ඉතින් රෙහන්ගේ අම්මනම් නිරන්තරයෙන්ම මේ දෙන්නෝ වෙන් කරන්න සැලසුම් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රුක්ෂානා හොඳ වෙලාවට රෙහන්ගේ අම්මත් එක්ක තරහ නිසා මේ කිසිම සාක්ෂියක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා රෙහන්ටයි සරණිටයි නිදහසේ තමන්ගේ ජීවිතේ ගත කරන්න ලැබෙනවා. කොටින්ම කියනවා නම් මේ දෙන්නා ඇඳුම් ගන්න කිය වෙලාවට අනිවාර්යයෙන්ම රුක්ෂානා ඒ වගේම යාගේ යාළුවා මේ දෙන්න දකින්න තියෙන ඉඩකඩ නම් වැඩි කියලාත් අපිට හිතන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, මතක ඇතුව channel එකට subscribe වෙන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා.